2019 අප්‍රේල් 21 වනදා හිරු උදාවුනේ අපේ රටේ ඉතිහාසයට තවත් අඳුරු දිනයක් එක් කරමින් කිසිත් නොදත් බොහෝ කතෝලිකින් සුපුරුදු පරිදි දෙවියන් නම දින්නට දේවස්ථාන වෙත ගියා අදටත් කවුරුන්ද ඒ ඇයිදැයි නිශ්චිතව නැති මිනිස් වෙස්ගත් නේචන් කිහිප දෙනෙකු ක්‍රියාත්මක වුණා මේ ම්ලේච්චීන් යම් ආගමික අන්තවාදයක් හෝ යටින් දියු දේශපාලන අරමුණක් වෙනුවෙන් ක්‍රියාත්මක වූවාද යන්න පිළිබඳව අදටත් පැහැදිලි සාක්ෂි නැහැ. නමුත් එදා සිටි සියලුම පාලකීන්ගේ නිදිමත නොසලකා හැරීම් හමුවේ දේවස්ථාන තුනක් තුල රුධිරය ගලා ගියා. තරු පහේ හෝටල් තුනක් තුලද බෝම්බ පුපුරා ගියා. මරාගෙන බැරුණ මේච්ච බෝම්බකරුවන් නිසා මෙලෝ දෙයක් නොදන්න අහිංසකින් 200 දෙනෙකුට වැඩියෙන් මිය ගියා. අදත් සමහරුන් සදාකාලිකව ආබාධිතයි. එකම පවුලේ සියලු දෙනාම මරු තුරුලට ගියා. කඳුළු කතාත් එමටයි. ඒ වගේම තම ආදරණීයන් දේවස්ථාන තුල මැරි වැටෙද්දී තමන්ට විතරක් ජීවත් වීමේ අවස්ථාව ලැබුණා. සමහරුන් අදත් මැරි මැරි උපදිනවා. අයිත්සක ජීවිත උදුරා ගැනීම තුල මේ ම්ලේච්චයින් ලැබූ ආගමික හෝ දේශපාලනික වාසිය කුමක්ද යන්න ඇත්තටම ප්‍රශ්න කළ යුතුය. ඒ නැවත මෙවන් අවාසනාවන්ත සිද්ධීන් අපේ මහ පොළව තුල කුමන ආගමකට හෝ එරෙහිව සිදු නොවීම සඳහායි. පාස්කු ප්‍රහාරයට දින දහසක් පිරීම නිමිත්තෙන් මියගිය හා තුවාල ලැබුවන් වෙනුවෙන් රාඝම තේවත්ත ජාතික බැසිලිකාවේදී විශේෂ දිව්‍ය යාගයක් පැවැත්වුණා. ඒ කොළඹ අගරදගුරු කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විපතට පත් මේ ජනතාව සමග දවස් 1000ක් මේ අසීරු ගමන දහසකුත් බාධා මැද යන කෙනෙකු හැටියට මට කියන්න තියෙන්නේ දුක් විඳින මේ ජනතාවගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගන්නවා කියලයි ඉගෙන ගත්තා කියලයි මේ ජනතාවගේ කඳුළු දෙවියන් වහන්සේගේ ආදරය ගැන අපිට කතා කරනවා 2019 අප්‍රේල් 21 පුපුරපු බෝම්බය පුපුරලා ඒ කතාව එතනින් ඉවර වුණාද කියලා ඒ බෝම්බය නම් දැන් ඉතින් පුපුරලා ඉවරයි දැන් පත්තු වෙන බෝම්බය නම් ඒ මුස්ලිම් අන්තවාදීන් විතරක් එකතු වෙලා කරපු වැඩක් කියලා ලඝු කරලා යට ගහලා ඇත්ත යටපත් කරන්නට බලවතුන් උත්සාහ කෙරුවත් එන්නේ එන්නම ඇත්ත එළියට එන බෝම්බයයි දැන් පුපුරන්නේ ඒ ඇත්ත කතාව යටපත් කරන්න කී දෙනෙක් උත්සාහ කළාද? එහෙත් එහෙම කරන්න ඒ ඇයට පුළුවන් වුණාද? යට ගහන්න හදන තරමටම එය මතු පිටට එනවා දියේ ගිල්වන්න හදන රබර් බෝලයක් වගේ. මේ ප්‍රහාරය කුමන්ත්‍රණයක් කියලා පැහැදිලි. අන්තවාදීන් පිරිසකගේ මේ ක්‍රියාව ගැන කලින් දැන දැනත් එක පැත්තකින් ඒකට ඉඩ දීලා අනිත් පැත්තෙන් එය වැළැක්වීමට කටයුතු කළ අයට අවහිර කරලා සමහර නායකයන්ට ඕනෑ කලේ කොහොම හරි දේශපාලන වාසි ලබා ගැනීමට ප්‍රහාරය පාවිච්චි කරන්නයි කියලා දැන් පැහැදිලි වෙමින් තිබෙනවා. මේ බෝම්බ ප්‍රහාරය ගැන දැන දැනත් ඒක වසන් කරලා ඒ මිනිස්සුන්ගේ ජීවිත ආරක්ෂා කරන්නට කිසිම දෙයක් නොකළ ඒ වගේම කරන්න උත්සාහ කරපු අය වළක්වපු ඒ අය තුල තිබුණේ යටි කූට්ටු අදහසක් අරමුණක් කියන එක මේකෙන් පැහැදිලි වෙනවා වැඩිදුර පරීක්ෂණ සිදු කරන්න කියලා නිර්දේශ කරනවා ඒගොල්ලෝ මේ ගැන නමුත් එදා ඉඳලා අද වෙනකම් මොන පරීක්ෂණයක්ද මේ ගැන සිද්ධ වුනේ කාගෙන්ද ප්‍රශ්න කළේ මෙවන් තත්වයක් එවැනි ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීමට පාලනයේ වෙනසක් ඉල්ලා සිටින තත්වයකට මඟ පාදනු ඇත ජනතාව තුල බියක් ඇති කරලා රටේ සුරක්ෂිතභාවය නැහැයි කියලා පෙන්눔 කරලා ඡන්දය දිනා ගන්නට සමහර අය ගහපු උපරවැට්ටියක් බව මේ වාර්තාවේ පැහැදිලිව පේනවා දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.